ශ්‍රීලංකා ටයිම්ස් හා බංග්ලාදේශ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක වන්නේ එහිදී බංග්ලාදේශ කණ්ඩායම සියල්ලම දැවී යනවා ලකුණු 365කට විශේෂයෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු 24කට කඩුලු 5ක් දැවී යනවා පන්දුවාර 7ක් තුළත නමුත් අවාසනාවන්ත සිදුවීම ලෙස පැවසිය හැක්කේ ඕන් ලකුණු 296ක් දක්වා 6 වෙන කඩුලේ සම්බන්ධතාවය පවත්වනවා ලකුණු 242ක් දැවැන්ත වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් වෙනවා එහිදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඉබ්‍රාහීම් නැවතත් පිටපිට ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා පළවෙනි ටෙස්ට් තරගයේත් ඔහු ශතකයක් ලබා ගත්තා ලකුණු 175ක් ඒ වගේම ලියන් දාස් ලකුණු 141ක් ලබා ගන්නවා රහීම් නොදෙවි ලකුණු 175 ලබා ගන්නේ කෙසේ වෙතත් ලකුණු 100කටත් වඩා අඩුවෙන් සියල්ල දෙවියයි වගේ ස්වභාවයක් තිබුණත් පන්දුවාර 7ක් වන විට ඔවුන් නවතත් ශක්තිමත්ව පැමිණීම සහ ශ්‍රී ලංකා පන්දුය වන්නන්ගේ දුර්වලතාවයන් පිළිබඳව විශේෂයෙන්ම ස්විල්ල ගුඩ් පුහුණුකරුවත් පවසා සිටියා හරි තැන්වල පන්දු නොයවීම සහ එක් උඩ පන්දුවක් ගිලිහනවා ලිටන් දාස්ගේ 40 ගණන් වලදී එයත් එක් සංදි ස්ථානයක් මෙවැනි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම අවසානයේදී කෙසේ වෙතත් ලකුණු 365 දී සියල්ලම දැවී යන්නේ එෙහිදී කසුන් රාජිත සමත් වනවා කඩුලු පහක් දබා ගැනීමට ඔහුගේ පළවෙනි කඩුලු පහ විදිහට තමයි එය සඳහන් වන්නේ 29 හැවිරිදී කසුන් රාජිත ටෙස්ට් තරඟ 10ක් මීට පෙර ක්‍රීඩා කර තිබෙනවා එහිදී කඩුලු 29ක් පමණයි ලබාගෙන තිබෙන්නේ හොඳම පන්දුයම ලකුණු 60කට කඩුලු 4ක් විදිහට තමයි සඳහන් වන්නේ කඩුලක සාමාන්‍ය 28ක් විදිහට තමයි මීට පෙර සඳහන් වන්නේ ඒ වගේම කඩුලු 4 බැගින් ලබාගත් එක් අවස්ථාවක් පමණයි තිබෙන්නේ මෙය පළවෙනි අවස්ථාව කඩුලු 5 බැගින් ලබාගත් සහ ඔහුගේ හොඳම පන්දු යැවීම ඒ වගේම මෙය ටෙස් වාර්තාවක් බවට පත් වෙනවා ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙක්ගෙන් ඒ තමයි බංග්ලාදේශයේ බංග්ලාදේශයේදී ටෙස් ඉනිමකදී කඩුලු 5ක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නා බවට ඔහු පත් වෙනවා මීට පෙර ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකු බංග්ලාදේශ තනතිරු වල කඩුලු 5ක් දබාගෙන නැති බව තමයි සඳහන් වන්නේ ඒ අනුව කසුන් රාජිත වාර්තා පොත් අතරට එකතු වන්නේ පළවෙනි ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නා ලෙස බංග්ලාදේශ තනතිරු තුල කඩුලු 5ක් ලබා ගත්ත ඔහු ලකුණු 64කට කඩුලු 5ක් දබා ගන්නේ පන්දුවාර 28යි පන්දු 2ක් යවා ඊට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් ලබා ගත්තා ලකුණු 93කට මෙම ටෙස්ට් තරගයේ දෙවන දිනේ දිවාහාරය අවසන් වී සුළු වේලාවක් පමණයි බංග්ලාදේශය ක්‍රීඩා කරේ එහිදී දුවද්දී දැවියනවා අවසාන කඩුල්ල ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න